මෙතෙන්ට කන්‍යා උතුරංගේ සහ නානගේ කවිපොතර පැමිණි සියලු දෙනාගෙම අවසරයි. ඉස්ලාම කියන්න ඕනේ මේ මම කවිපොත ගැන එක වචනයක්වත් කියන්නේ නැහැ. අපිට හම්බෙච්ච මේක ඉන්නවා සැලකියුතු පිරිසක් සහ දැනුවත් පිරිසක් අපිට හම්බෙලා තියෙනවා නාට්‍යකාරයෝ චිත්‍රපටිකාරයෝ ටෙලිනාට්‍යකාරයෝ පත්තරකාරයෝ කරත්තකාරයෝ කුඩුකාරයෝ ගංජකාරයෝ කසිපුකාරයෝ අරකුකාරයෝ ඩීල්කාරයෝ සහ බඩුකාරයෝ අම්බානෙකට අපිට හම්බෙලා තියෙනවා අපේ සමාජයන් ඇතුළේ ජීවත් වෙනවා ඒ ඇතුලේ කවිකාරයෝ දෙන්නේගේ ජීවිත දෙකක් සම්බන්ධයෙන් තමයි මම කතා කරන්නේ කවිපොත ගැන මම වචනයක්වත් කතා කරන්නේ නැහැ තන්නේ සහ තන්නේ හමුදුරෝ සහ නානා මට හම්බෙන්නේ විශේෂයෙන් හම්බෙන්නේ අරගල භූමියේදී අරගල භූමියේදී මේ දෙදෙනාගේ හැසිරීම සහ ඒ ජීවිතය බෙදා ගැනීම සහ අරගල වෙනුවෙන් පෙනී සිටීම ගැන සහ වෙනුවෙන් දිගින් දිගටම මේ රටේ පීඩිත ජනතාව වෙනුවෙන් කතා කරන එක සම්බන්ධයෙන් ඒ ලොකු සාකච්ඡාවක් ඇතුලේ තමයි අපි තාමත් ඉන්නේ සහ ඉස්සරහටත් ඉන්නේ ඉතින් ඒකෙදි මම කියන්න ඕනි මේ අරගල භූමියේදී මේ හම්බෙච්ච මේ ජෝඩුව ලේසිපාසු ජෝඩුවක් නෙමෙයි ලේසි නෑ එන්නේ හමුදුරු කියන්නේ ලේසිපාසු මිනිස්සෙක් නෙමෙයි නාන කියන්නේ ලේසිපාසු මිනිස්සෙක් නෙමෙයි ඉතින් මේකෙදි මට මම විශ්වාස කරන පෞද්ගලික මම විශ්වාස කරන මනුෂ්‍යත්වය කියන එක සහ මිනිසුන්ගේ ජීවිත කියන එක සම්බන්ධයෙන් මට මම ජීවිතේ ගොඩාක් දේවල් බෙදාගත්ත දෙන්නේ තමයි ඔය හිතුවක්කාර තන්නේ ආමුතුරෝ සහ පිස්සු කෙල්ල නානා එතකොට මේ ජීවිත දෙකට මම ගොඩක් ගරු කරනවා සහ ගොඩක් මම ආදරය කරනවා මේකදී කවියෙක්ගේ කවියෙක් අපි තුමු කවියෙක් කියලා යගේ සබ්ජෙක්ට් එක කවිය නම් එයා ලව් කරන්නේ එක නම් ඒකෙන් නම් එයා වෙන විදිහකට සාහිත්‍යයේ වශයෙන් ආමන්ත්‍රණය කරන්නේ කවියෙන් නම් ඊට එහා ගිය දෙයක් කවියෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා සමාජය සහ මිනිස්සු දැන් උදාහරණයක් විදිහට ගත්තොත් බ්‍රටල් බ්‍රෙස්ට් වගේ කවියෙක් නාට්‍යකාරයෙක් කවියෙක් ගාර්ෂියා ලෝකා වගේ කවියෙක් චන්ද්‍ර කුමාර වගේ කවියෙක් වික්ටර් හාරල වගේ කවියෝ බොබ් මාලේ වගේ කවියෙක් මේගොල්ලෝ ජීවිතේ කොතනටද තල්ලු කරේ මිනිස්සුන්ගේ මොනවා වෙනුවෙන්ද ඒගොල්ලන්ගේ ශාරීරිකව ඒගොල්ලෝ කොහොමද සමාජයක් ඉස්සරහා ඒ දේවල් සම්බන්ධයෙන් මැදිහත් වුනේ ඒගොල්ලන්ගේ ජීවිත ඒ ජීවිතේ වල වටිනාකම කොහොමද ස්ථාපිත කළේ සමාජයක් ඇතුලේ ඒගොල්ලෝ කොහොමද ඒ පීඩිත පන්තිය වෙනුවෙන් සහ තමන්ගේ ජීවිතේ තුට්ටුවකට මායින් කරන්න නැතුව කොහොමද ඒ සමාජය ඇතුළට බැස්සේ සමාජයක් කොහොමද උන්ව පිළිගත්තේ ඒ පිළිගද්දි සමාජයක් කොහොමද ඒගොල්ලන්ගේ ජීවිත ඒගොල්ලන්ම ඒගොල්ලන්ගේ ඇතුළට අරගෙන ඒ කවි ඇතුලේ එළියට බැස්සේ මෙන්න මේකෙදි මම විශේෂයෙන් මතක් කරන්න ඕන තන්නේ හාමුදුරුව සහ ශෙහන් මට අරගල භූමියේදී කවිත්වයට වඩා ඉතාමත් දරුණු ගණේ අරගල කරුව දෙන්නේ ඒක අමුතුවෙන් කියන්න ඕනේ එතකොට මෙන්න මේ මම හැමතිස්සෙම කියවෙන්නේ අපි අපේ කලා ජීවිතය හරි අපි ගත කරන සංස්කෘතික ජීවිතය ඇතුලේ හරි අපි කාටද සේවය කළ යුත්තේ
කවුරු වෙනුවෙන්ද අපි සේවක කළ යුත්තේ කියන ප්‍රශ්නේදී අපි අපිට නිරුත්තර වෙන්න හේතුවක් නැහැ. අපි වැඩ කරන්න ඕනේ මිනිස්සු වෙනුවෙන් තමයි. අපි දන්නවා දැන් මේ රටේ මිනිස්සු දැන් මම මාර්ලි ඉඳලා ආවේ සහ ඒ ගොඩක් අය හම්බ වෙනවා. ගොඩක් අය දැන් මේ රට දාලා යනවා. ඒක ඇත්ත. මේක ඉන්න පුළුවන් රටක් නෙමෙයි. ඉන්න හිතෙන රටකුත් නෙමෙයි. ඒක සාමාන්‍ය ජන ජීවිතයේ පැල්පදියම් වෙලා ඉවරයි. තරුණ ජීවිතවල පැල්පදියම් වෙලා ඉවරයි. මේ රටේ ඉන්න බෑ. මේ රටෙන් යන්න ඕනි. අනාගතයක් නැහැ. නමුත් මට නිතරම කියන දේ තමයි තේරුමක් නැහැ. මොකටද මහන්සි වෙන්නේ? ඇයි ඔය? නමුත් අපි මොකද්ද කරන්න ඕනි? යන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් යන්නේ කද වැඩි. මෙන්න මේ කාරණාවේදී තැන්නේ හාමුදුරුවෝ සහ ශ්‍රේහාන් නානකාර නානා ඉතාමත් දරුණු ලෙස මිනිස්සු විදිහට මේ මහ පොළවේ වැඩ කරනවා. කවි වලට වඩා එහා ගිය ජීවිතයක් ඔප්පු කරලා ඉවරයි මේ දෙන්න. ඉතින් මෙන්න මේ මට කියන්න තියෙන ලංකාවේ කලාකාරයෝ ඉන්නවා නම් කවිකාරයෝ ඉන්නවා නම් නාට්‍යකාරයෝ ඉන්නවා නම් චිත්‍රපටිකාරයෝ ඉන්නවා නම් මොන හරි ඒ කලා සංස්කෘතික ජීවිතේ ඉන්න මිනිස්සු ඉන්නවා නම් මේ රටේ પરම්පරා ගානක් ඉදිරියට එන්න තියෙනවා. අපෙන් දේවල් ටිකක් බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙන දේවල් ඇස්පන අපිට ඔප්පු කරලා ඉවරයි. එතකොට ඒකෙදි අපේ වගවීම මොකද්ද? අපේ වගකීම මොකද්ද කියන කාරණාව ලේසි පහසු දැනක නෙමෙයි තියෙන්නේ. ලේසි වෙලාවක නෙමෙයි තියෙන්නේ. මම වැඩි වෙලාවක් ගන්න නැහැ මේක. අර බෝඩ් එක පෙන්වන්න කලින් මම මේක ඉවර කරනවා. මං කිව්වා මේ මං කවිය ගැන කතා කරන්නේ නැහැ කියලා. එකක් මම මේ කවි පොත රාස නැහැ. ඒත් ආසනය කියන්නේ මම ඒකට මම මගේ ලොකු රුචිකත්වයක් නැහැ. මම නමුත් මම තැන්නේට සහ තැන්නේ හමුදුරුවන්ට සහ මේ නානට ගොඩක් ආදරෙයි සහ ආසයි. ආදරේ කියන්නේ මම අරුම දෙයක්. ආස කරනවා කියන්නේ ඊකට වඩා අමාරු දෙයක්. ඉතින් අයිකෝ සම්බන්ධයෙන් පස්සේ අපිට කතා කරන්න පුළුවන්. ඒ දිනත් එක්ක එනවා මේ මොහොතේ මෙතන පැන් නිසා මොඩෝ ස්තුතියන්ත වෙනවා. ඊට අමතරව තැන්නේට සහ නානට තව තවත් ලියන්න සහ තව තවත් ඇඟෙන් වැඩ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.